අයිබෝන් කොක් විත් ප්‍රියානි YouTube channel එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. අපි අද ඉතා ඉක්මනින් සාදා ගන්න පුළුවන් රසවත් පොලොස් කරියක් සාදා ගන්න කොහොමද කියලා. මම මෙතන පොලොස් ග්‍රෑම් 500ක් පමණ අරගෙන තියෙනවා. සාමාන්‍ය කෑලි වලට කපාගෙන එහෙට මිරිස් කුඩු 3-5 කුඩු සහ රුවල් ගම්මිරිස් අබැට ටිකක් අවශ්‍ය වෙන ටෙම්පරාදුවට පොල් කිරි කෝප්ප දෙකක් සහ දිය කිරි කෝප්ප තුනක් අරගෙන තියෙන ටෙම්පරාදුව සඳහා සාමාන්‍ය තරමක ලුණු ගෙඩියක් සුදු ලුණු බික් තුනක් කමිරු කෑල්ලක් ප්‍රමාණයක් කුඩා කෑලි වලට කපාගෙන අරගෙන තියෙනවා. මේ සහ කරාබු නැටි රම්පෙ කරපිංච කොරක කෑල්ලක් සමග මුලින්ම පොලොස් එකට වැදපු 3-5 කුඩු තේහෙනි තුනක් සහ ලුණු තේහෙන්දක් එකතු කර හොඳින් කලවම් කර පසෙක තබා ගන්න. පසුපතලියක් විපතව තෙල් මේස හැන්දක් එකතු කරගන්න. එයට අබ ඇට තේ හැන්දක් එකතු කර හොඳින් මැදෙන විට කපාගත් සුදු ලුණු බික් තුනක් සහ මේඟුරු කෑල්ල එකතු කර වෙන සහ කරාබනට සමඟ හොඳින් බැඳුන කොට ලෝණ එකතු කරගන්න. පසු රම්පෙ කරපිංචාත් එකතු කරගෙන ඒට 3-5 කුඩු තේ හැන්දක් මිරිස් කුඩු තේ හැඳි 3ක් පමණ එකතු කර හොඳින් කලවම් කරගන්න. ගම්මිරිස් කුඩු තේ හැන්දක් රුහල් තේ හැන්දක් ලුණු මේස හැන්දක් එකතු කර හොඳින් බැඳුන පසු තේ කිරි කෝප්ප තුන එකතු කරගන්න. ඒ හොඳින් උතුරන තෙක් හැඳි ගාමින් පිස ගන්න. ඒට කොරක කෑල්ලක් දමා හොඳින් හැඳි ගාමින් පිස ගන්න. කිරි මිශ්‍රණය උතුරන විට කුකුල් කිරි කෝප්ප දෙකක් තේට එකතු කරගන්න. දැන් කිරි ටික හොඳට ඇහෙන තෙක් ඇඳි ගා ගන්න. කිරි කැටි නොගැසෙන විදියට ඉන්පසු 3-5 දවටාගත් පොලොස් කෑලි ටික රත් වෙච්ච කිරියකට එකතු කරගන්න.
ගන්න. භාගයක් ගින්දර අඩු කර හොයාගන්න. දෙතුන් වතාවක් ඇඳගාමින් තියෙන වසා තබන්න. දැන් පොලොස් කරිය හොඳට පැහිලා තියෙන්නේ. රසවත් පොලොස් කරිය ඉක්මනින් සාදා ගන්න පුළුවන්. ඔබත් මේ වගේ සාදා රස බලන්න.